දහන් ඉඩමේ අභිරහස The Abhi Secret of the අතුරු දහන් ලෑන් Mr. Horns, good afternoon. Inspector McMillan. I'm at your letter, and cowed me over some gavitin amutta. Andragan, Mr. Horns, metamai veil se kaitang adipaditsuma. Satutak andunaganim over. Mama halatin over again. ඔබ විනෝදාංශයට කරන්නේ කෙනෙක් විකුණන්නේ නැතයි කියන ඉඩමක් කෙසේ හෝ මිලදී ගන්න එකයි කියලායි ආරංචිය. ඇත්ත වශයෙන්ම හොන්ස් මහත්මයා කවුරු හෝ අභියෝග කළොත් මේ ඉඩම විකුණන්නේ නැහැ කියලා මම මොන උත්තරයක්ද දාලා හරි ඒක මිලදී ගන්නවා. හරි අපූර්ව විනෝදාංශයක් ඒක. මං ආසයි අභියෝග බාර ගන්න. මේ විශේෂයෙන්ම විකුණන්නේම නැහැ කියලා දැඩිව තියන අය ගිඩම් මිලදී ගන්නවා. මේ වචන් පරණ කකුල මේ. අජිමාජි මේ පරණ මිමි නෝකු. උඹට හරක්ට ගන්න සල්ලි ඇති නේද? ඕම ඉඩම් ගන්න සල්ලි වලට ඈ වචන්. මේ හොන්ස් මහත්මයා. කවුද මේ කට කැඩිච්ච විදියට කතා කරන සුනකයා වන්? අම්බු හම්බුණා නේද එකෙම් දැන් උඹට සනීපදී නේද මැට්සන් කිරි දිහේ දෙව්වත් බලුවලිගේ ඇද නොහෙරිත් කියලා කියනවනේ ඒ වගේ බලුවලික කොච්චර කාලයක් කිරේ දාලා තිබ්බත් කිරිවල පාට විනස් වෙන්නේ නෑ වගේ ඕවමට ගාඩක් නෑ මිනිහාරි අපූරු උපහරණකාරයෙක් නේ ඔන් ඒව තමයි මං උඹ ආලා තියනොත් මචං පරණ කකුලෝ කියමනක් තියෙනවා තව තවත් හොද හොද මඩේ දාන එකේ තේරුමක් නෑ නේද? තොලොංජි වුණොත් නරකද මෙතනින්? ඇස්ක්‍රික් මචං. නිකන් උපහැරන දාලා මියාලව කුළුප්පං කරන එකේ තේරුමක් නෑනි. ඈ ඔබ විස්තරය අහගනින්. මං හංගිය කඩෙන් ඉන්දියාප්ප 70 ගොයි කිරිමාළුවේ ගොයි කාලෙන්නම්. මේ මං ඔබේ උඩරාක්කුවෙන් පවුම් 50ක් ගත්ත මචං ඈ. හරි. බයි. මිත්‍රයා ඔබ යන්න ගිහිල්ලා නතර වුණේ අනේ මට අමතක වුණා මං දැන් ඩිංගකට කලිනොත් මේ ඔහෙගේ උඩ සාක්කුවෙන් පවුම් 50ක් කරගෙන කාලවිල නේද ආවේ කියලා කෝල් බලනකො ඉන්ස්පෙක්ටර් මැක්මෙවන් සමාවෙන්ද මොකද අද ඔබ ඔබේ කයිතං ආදිපාද මිත්‍රයාවත් එක්කගෙන එන්න හිතුනේ මේ ඇත්තම කියනවා නම් හොන්ස් මහත්මයා කාරණාව මේකයි බටහිර ලන්ඩනයේ වටින තැනක ඉඩමක් විකිණීමට තිබේ කියලා බෝඩ් එකක් දාලා තිබ්බා මං එතනට ගින් බලාපුවාම ඒක මට බොහොම ලේසිය මිලදී ගන්න පුළුවන් එකක් නමුත් ඒ ඉඩම මිලදී ගැනීමේ තරඟයක් හෝ මිලදී ගැනීමේ අපහසුතාවයක් නොතිබ්බ නිසා ඒක මගේ හිතට ඇල්ලුවේ නෑ උන් ඔබ අභියෝගයක් තියෙන ඉඩම් ගණදෙනුවට විතරනේ සූර ඒ වගේම කැමති හරියටම හරි හරියටම හරි ඒක මගේ විනෝදාංශනේ උන් මේ මචං කයිද පරණ කකුල මේ මචෝ මේ උඹේ මොකක් හරි ඇණිය බුරුල් වෙච්ච ගතියක් තියෙනවද නිකන් මොලේ බෝල බෑරින් වල නිකන් ග්‍රීස් නැති ගතියක් වගේ ඒක කිව්ටි මේ සුරකේ ආයකට දැම්මනේ ඔබ කියාගෙන ආපු කතාව කියන්න කයිතං ආදිපාද තුමනි මොකක්ද උනේ දැන් අන්තිමට නෑ මේ මේ මිනිහා කියන කතාවලට මට ආදිපාද කියන්නේ කියලා මතක නැති වෙනවා අන්තිමට උනේ මෙන්න මේකයි හොල්මන් පටිගත කිරීම එතන හැප්පෙන්න ගේමක් නැති නිසා ආපහු එන්න හැරෙන වෙලේ කාන්තාවක් ආපි ඉඳම ගන්නට හරිනේ කාන්තාව දැක්ක ගමන් ඔහෙ එතනම ලිස්සල වැටුණා එහෙම වෙන්නේ ඔහෙටනේ මැත්සන් ආදිපාද කෙනෙකුට එහෙම වෙයිද ආව් ආදිපාද ලගේ ඉතින් කකුල් පරණ නිසා කොහමත් හයි ඇතිනේ නේද සෝරි මයන් මේ හොන්ස් මහත්මයා ඔව් මේ ඉතින් මේ ආපු කාන්තාව ඉඳම දැක්ක ගමන් ඒක ගන්න කැමති වුණු නිසා මටත් කුලප්පු හැදුනා පැන්න බලු පුරේට අර අහිංසක ගෑනිත් එක්ක ඒක තමයි මගේ විනෝදාංශයන් අවසානයේ මොකක්ද ආදිපාද තුමනි සිදුනේ අවසානයේ අර කාන්තාව මට බැගෑපත් වුණා ඒ ඉඩම එයාට ගන්න අතාරින්ට කියලා ඒත් මම මගේ විනෝදාංශයට තියෙන කෑදරකමට වැඩි මිලක් ගෙවල ඉඩම ගත්තා අර කාන්තාව එයා හිතේ අමාරුවෙන් යන්ට ගියා කිව්වට තරහ වෙන්නේ පාදිපාද තුමනි ඔබට තියෙන බොහොම නිඳිත ආශාවක් සහිත විනෝදාංශයක් නේ ඔව් ඇත්ත වශයෙන්ම ඒත් මගේ යටි
ඉතින් ඌරට අයිසින් කේක් දුන්නත් ඌ යන්නේ කුණු වලටනේ. හොඳයි. දැන් ඔබ මාව සොයාගෙන ආවේ මොකද අධිපාදතුමා? මේ පොඩකින් ඔහෙට පුළුවන් නම් මගේ ඉදම සල්ලි වලට ගන්නවකෝ. අපෝ සොල දෙයක් නේ උන්. ගණි කියලා තමයි බය. මන්නම් දෙයි මෙන් කියලා. මේ ඔයිට වඩා බෑයි කිව්ව මිනිසුන්ගේ ඉඩම් මං අරන් තියනවා උන්. හැබැයි ඉඩම මට අවශ්‍ය නම් පමණයි මම ගන්නෙ. මම හිතන්නේ ආදිපාද කයිතං තුමනි ඔබ අපේ ડોක්ටර් මැට්සන්ගේ ඉඩම ගන්න උත්සාහ කිරීම මෝඩකමක්. මොකද මම දැනුවත්ව මැට්සන්ට මේ මිහිපිට බින් අඟලක්වත් නැහැ. ඒක නිසා ඔබ අපු කාරණාව කිව්වොත් තමයි වඩා හොඳ. මේ හොන්ස් මාත් මෑ මට මේ ළඟදී ආරංචියක් ආවා මූදායිනේ වටිනා පොල් ඉඩමක් විකුණන්න තියෙනවා කියලා වොන්. හැදුන ඉඩම් සන්නේ. ඔබ කටවපන්. මේ මම ඉතින් ගියා ඉඩම බලන්න කියලා. මට මේක ගන්නකන් ඉවසILLක් නෑ වොන්. ඒත් මට ඕන කරන තරඟයක් අභියෝගයක් එතන නැති නිසා මගේ හිත පස්ස ගැවුවා වොන්. ඊළඟට මොකද වුනේ? ඒ අතරේ ඉඩමේ අයිතිකාරයා වොන්. ඔන්න බොලේ බලාපුවාම අර මං කලින් කිව්ව කාන්තාවගේ තමයි මේ ඉඩම. හා කදිම හමුවීමක්. ඒකනේ නෝදිත්‍රා. මම දැක්ක ගමන් අරසක්වල ගන්න ගත්ත මට අර කලින් ඔබ අතින් විච්ච අකටයුත්ත නිසා ඒ කාන්තාව ඔබ කෙරෙහි තරහින් ඉන්න ඇති. හරියටම හරි. හරියටම හරි. නමුත් දැන් මට ඉඩම මිලදී ගැනීම කදිම අභියෝගයක් ආපු නිසා මට මේක කොහොම හරි ගැනීමේ ආසාව මතු වුණා. තැන්න බලු පොරේට නේද වචන්. ඕනේ වචන්. තැන්න කියන්නේ මම වෙන මිනිහෙක් ඉදිරිපත් කරලා ඉඩම මිලදී ගත්තා. අර නිකන් හිටියෙත් නෑ. ඒ කාන්තාව මුණ ගැහිලා පොඩි කියන්නේ ඔබ දෙවනි වතාවටත් ඒ කාන්තාවගේ හිත රිද්දුවා. ආ ඒ මගේ හැටිඔන් මේ හැබැයි හොන්ස් මාත්මයා ඒ මගේ කෝචොක් කතාවට කන් දීගෙන ඉඳලා කටකොණකින් හිනාවලා මෙන්න මෙහෙම කිව්වනේ උන් කොච්චරිය ගෑන් ගාජ කොච කොච ගියාද කිහිල් ගාජ කොටුපු දාට හොට පෙටිනවා කියලා. දැන් මොකද උනේ අන්තිමට? උනේ අන්තිමට මං ගත්ත මූදායිනේ ඉඩම සුද්ධ පවිත්‍ර කරන්න ගියාම ඒකේ නියම අයිතිකාරයා කොහෙදෝ ඉඳන් ඇවිදින් ඒක එයාගේ කියලා ඔප්පු කළා වොන්. කොටෝරුවගේ හොට වැටළුණා. හේ ඕගොල්ල නම් ඉතින් hinaවේ. හොන්ස් මාත්මයා. ඔව් කියන්නේ. ඒ ගෑණිගේ ඉඩමට අදාළ මයින් සියල්ල නිවැරදි යොන්. ඒ වගේම අර නියම අයිතිකාරයා ඔප්පු කරපු මායිනුත් නිවැරදි. දැන් මේක හරි පටලැවිල්ලක් ඕ. කෝ දැන් මං මිලදී ගත්ත ඉඩම ඒක අතුරු දාන්නේ. මේකනම් බොහොම අපූරු සිත් ඇදගන්න සුළු කතාවක් මැට්සන්. හරියටම හරිය. දැන් ඔබට මොකක්ද වගෙන් කෙරෙන්න ඕනේ ආදිපාදතුමනි? මට මගේ ඔප්පුවේ සඳහන් මායින් වලට අදාළ බිම් කැබැල්ල වෙන් කරගන්න ඕනේ. නමුත් දැන් එතන තියෙන්නේ වෙනත් කෙනෙකුට අයිති ඉඩමක්. කතාව පැහැදිලිනේ. අර නෝනක්කාර අම්මන්ඩි අනුන්ගේ ඉඩමකට හොරොප්පුවක් හදලා ඔහේව ගුණාට අන්දලා වික්කා. අර කලින් තිබ්බ තරහ පිළිවා ගන්න ඔහේ ගෑනු ගැටේට අහුණා. That is the point, yeah. දැන් කොයි කාන්තාව හොන්ස් පාත්මයා එය මේ පැත්ත පලාතෙම නෑ ඔන්. දන්න කියන හැමතැනම හෙව්වා. ඒ ජීවත් වුණ කුලී නිවසරුත් යන්ට ගිහිල්ලා ගිය දිහාවක් නෑ ඔන්. හොඳයි. ඔබගේ මේ පරීක්ෂණේ මම බාර ගන්නම්. අනේ හොඳයි. අර කාන්තාව අවසන් වරට පදිංචි වී සිටි ස්ථානයේ ලිපිනේ එවැගේම ඔබ මිලදීගත් ඔප්පුවේ සියලු තොරතුරු ડોක්ටර් මැට්සන්ට බාර දෙන්න. හොඳයි. ඔව් මචං කයිතං මමත් උඹ වගේ තමයි. ඕ. මොන මගුලක්වත් බාර ගන්නේ නෑ අභියෝගයක් නැතුව. අමද? ඕ. මං ඔය විස්තර බාර ගන්නේ අත්‍චිකාර මුදල් නැමැති අභියෝගය ආවොත් කොහමද මැට්සන් මම ඔබට පැවරූ අර ඉඩම විකුණු කාන්තාව ගැන තොරතුරු සොයා බැලුවද? අයි මොනවද? මට චීතරෙද්දක් ගැන හොයන්න කිව්වොත් දිවි පරදුවට තියලා හරි හොයනවනේ.
ඒක දන්න නිසානේ මම හරකාව පුන්නකු ගබඩාව පැත්තට යැව්වේ. අනෝගෙන ඉතින් උබලත් එක්ක කරන්න බැරි. මචන් දොරලෝක. ඒ අම්මන්ටි ගියත්තරලා ගිහින් තියෙන්නේ ඉදම විකුණපු දවසෙමයි. ඔව්. මම ඒක හිතුවා. ගෑණියේ නම කකාරා. වාසගම ගානු. කකාරා ගානු. කකාරා ගානු. ඔව්. ගැලපෙන නම. ඔව්. කකාරා ගානු කිව්වම ඉදන් ලියාපදිංචි කිරීමේ කන්තෝරුවේ වැඩ කරපු බොහොම නිහඬ චරිතයක්. වැන්දබුවක්. ඒක දරුවා ඉඳලා තියෙන්නේ. දරුවා පාසල් ගිහින් තියෙන්නේ සිසු උලාකා කියන පුජ්‍යලික පාසලකයි. දැන් ළමයා ඒකනොත් අස්කරගෙන. ඔව්. අති විශිෂ්ටයි මැට්සන්. Thank you, thank you. ඔය තොරතුරු ටික හොඳටම ප්‍රමාණවත්. Thank you. අද ඔබට මගේ ගානේ වියලන ලද ගස් ගෝනම සමග ෆ්‍රාන්සේ ස්තරම්ම වයින් ටින් ටොන්. ඔබේ හය හතරන දැරුවා මැද සරවලින් බීරා ගන්න. ටින් ටොන්. කදිවයි විශිෂ්ටයි සිවෙලි මප්පෙන සුළුයි සීතලයි දම්පාරයි. ඩොක්ටර් මැට්සන් ඇමජන් අපි අද යන්න ඕනේ අර කාන්තාව වැඩ කරපු ඉඩම් කන්තෝරුවටයි ඔය වංචාව සිදු කළායයි කියන මූදායිනේ පිහිටි ඉඩමටයි මජන් දුරලෝක මට නම් ඔය ඉඩමේ ඇත්ත අයිතිකාරය ගැන සැකයි පොර අර ගෑනිත් එක්ක එකතු වෙලා ඔය ගැටි ගැහුවේ දෙන්න සල්ලි බාගෙ බාගෙ බෙදාගන්න ඇති නැත්තම් මොකද ඉඩම විකුණන ගම්ම ඉඳලා පොර මතු උනේ පොර අල්ලලා දෙකක් අනිමුද එහෙම මිනිස්සුන්ට දෙකක් අනින්න අපට මොන බලයක්ද මැට්සන් අනික කවුද දන්නේ ඔබ කියන අනුමානේ වැරදිද කියන්න එහෙම වුණොත් ඒ මිනිස්සු අපට දෙකක් අනී අපි ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්ව දාලා දෙකක් අන්නමුකෝ මිනිහා කොහොමත් ඉතින් අහම බලය උපරිම ලෙස යොදා ගන්න නිහතමානී නිලධාරියෙක් නී අනික ඔය ආදිපාද කාර්යව දක්කන් ආවේ මිනිහානි අනිවාර්යෙන්ම ජරාව කාලේ ඇතනේ what do you say unland මැට්සන් අයියා මේ ඉඩම පිහිටි තැන හරිම අපූරු තැනක් අපො දෙකින් බලන්න ඕ අපූරු ගතියක් තියෙනවා ඔබට පේනවද අර මුහුදේ පියාඹන මුහුදු ලිහිණින් ඔය පේන්නේ ලිහිණින් නම් වෙන මොනවද ඔබට පේන සුන්දර දසුන් මැට්සන් මට තව පේනවා ඒ සුන්දර පොල් මලින් වැසින ඒ අමාමි බිඳු පිරුණු ගස් මුට්ටි රැගෙන ඒ ගසින් වසින අමුඩ දැසු පැපරන් මුරු ඒ රාමගුලක් ගැන නෙමෙයි මිනිහෝ මම ඔබට කිව්වේ. ඉතින් මට පේන්නේ මං කිව්වේ. මම අහන්නේ මේ ඉඩමට මායින් වෙන මුහුදේ පියාඹන මුහුදු ලිහිණින් පියාඹලා අවසානයේ ඔවුන් වහන්නේ කොහෙද කියලා දැනගන්නයි. ලිහිණි වහන්නේ අර මුහුදේ තනින් තන දෙලින් අතර පේන අර තියෙන පරණ පොල් කඳන් උඩනේ. හරියටම හරි. ඒක තමයි ඉතින්. පරණි කෙලින් අතර තියෙන පොල් කඳන්. කොහොමද මැට්සන් මුහුදේ පොල් කඳන් තියෙන්නේ? පොල් කඳන් තියෙන්නේ ඉස්සර ඔය මුහුද තියෙන හරිය පොල් හරියටම හරි ඒක තමයි ඒ කලින් පොල් ගස් තිබුණු ප්‍රදේශය දැන් මුහුදු කාදණයට ලක් වෙලා දැන් මුහුද රට ඇතුළට ඇවිල්ලා මේ බලන්න අර කාන්තාව වික්ක ඉදමේ මායින් බටහිරින් මහා සාගරය නැගෙනහිරින් මහා මාර්ගය හරිදින් මේ වෙන්නේ තියෙන ඉදමනේ නෑ මැට්සන් මං ඉදන් කන්තෝරුවේ මේ ගැන සොයා බැලුවා මේ ඉදම මුහුදු කාදණයට ලක්වන්න වසර 100කට විතර මේ මහා මාර්ගයේ තිබිලා තියෙන්නේ මෙතන නෙමෙයි. දැන් මේ තිබෙන ඉඩමට පහලින් මූද පැත්තට වෙන්නයි මේ මාර්ගයේ තිබිලා තියෙන්නේ. දැන් මේ පැරණි ඉඩමත් පාරත් මූදු කාදෙනට අහු වෙලා ඒක තියෙන්නේ මූදේ. ඒ කාන්තාව අර ආදි පාදට වික්ක ඉඩම දැන් තියෙන්නේ මහා මූදේ මැට්සන්. ඇය දක්ෂ කාන්තාවක්. ඔව් ඇය ඉදන් කන්තෝරුවේ වැඩ කරපු නිසා මේ ගැන හොඳට දැනගෙනයි කරලා තියෙන්නේ ඇසට පේන මේ ඉඩම පෙන්නලා මූදේ තියෙන නොපෙනෙන ඉඩම ඇය විකුණලා ෂා අදහන්න ඕන කාන්තාවක් නේ අර නිතර නිතර අභියෝග බාර ගන්න අර බූරු කොට්ටෝරුව මේ සැරේ නම් කෙහෙල් ගහේ හොට පටලවාගෙන තමයි මැට්සන් අනේ අපේ පරණ කකුල අයියෝ අයියෝ